පොත් කියන්නේ පොත් කියවන කෙනෙක්ට හරිම සුවඳ දෙයක්නේ. ඇත්තටම පුස්තකාලයකට ගිහාම පොත් කඩේකට ගිහාම පොත්වලින් එන සුවඳට අපි කවුරුත් හරිම කැමති. ඉතින් මේ පොත් ලියන කියන කෙනෙක් ආශ්‍රය කරද්දී, ඒ කෙනෙක් එක කතා කරද්දී, මග තොටේ දිහම වෙද්දිත් අර පොත් ගැන එන මතකය අපිට එනවා. ඒ සුවඳ අපිට දැනෙනවා. ඉතින් මේ පොත්වල සුවඳත් එක්ක, පොත් ගැන මතකයත් එක්ක රසබර පොතක් ගැන කතා බහකට අදත් අපි සෝදානම් වෙලා ඉන්නවා. ඔබේ කියවීමට වැඩියමක් එකතු කරගන්න අදත් එකතු වෙන්න ද ලයිබ්‍රරි ප්‍රෝග්‍රෑම් එක සමග. අද අපිත් එක්ක පොතක් ගැන කතා කරන්න එකතු වෙලා ඉන්නේ ආදරණීය කතුවරයක්. ඇගේ නම ලේඛිකා හේමලතා රාජගුරු. අයබෝවන්. ඔබතුමිය ලියපු පොත් ගොඩක් තියෙනවා, මෙතුමිය ලියපු පොත් ගොඩක් තියෙනවා. අද අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ මෙතුමියගේ ඈතුල ඈ කෘතිය ගැන. හරි, දැන් ඔබතුමිය ගැන දන්න කිහිප දෙනෙක් ඉන්නවා, නොදන්න කිහිප දෙනෙක් ඉන්නවා. හැමෝටම දැනගන්නත් එක්ක ඔබතුමියගේ ළමා කාලය සහ ඔබතුමියගේ විස්තර ටිකක් අපි කතා කරමුකෝ. මම ළමා කාලය ගෙවුණේ රංගම කියන මහනුවර දිස්ත්‍රික්කයේ රංගම කියන ගම. ගොඩක් සුන්දර ගම්මානයක්. එට ඉතින් මට සුන්දර ළමා කාලයක් නැහැ. සුන්දර ළමා කාලයක් නැහැ. ඉතින් කොහොම අමාරුවෙන් තමයි, ඒ කියන්නේ මං අම්ම ළඟ නෙවෙයි හැදුනේ, අච්චි අම්ම එහෙම ළඟ. ඉතින් මං හිතන්නේ ඒ මගේ ජීවිතේ පන්නරේ ලැබුණේ ඒක නිසායි. එතනින් කියලා හිතනවා. පොඩි කාලේ ඉඳන් මම ආසාවක් තිබුණා පොත් ලියන්න. ලේඛිකාව කියන වචනත් හරියට දන්නේ නැහැ. පොත් ලියනවානේ ඉතින් මට කවදාද මටත් පොතක් ලියන්න ලැබුණොත් කියලා පොඩි කාලේ ඉඳලා ආසාවක් තිබුණා. අය මගේ ලොකු ආසාවක්, තරුණ කාලේ මගේ ආසාවක් තිබුණා ලේඛකෙක් විවාහ කරගන්න. හා හා හා. එහෙම නෑ. ඔබ ලේඛිකාවක් වුණා. මම ලේඛිකාවක් වුණා. කොහොමද ඔබතුමිය පාසල් ගියේ? දේදුණු පිටිය මහාවිද්‍යාලේ රමුක්කන කිට්ට තියෙන්නේ. පාසලෙනුත් මේ සාහිත්‍ය කටයුතු වලට පන්නරයක් ලැබුණද? පන්නරයක් ලැබුණා. ඒ සාහිත්‍ය පාසල් සංග්‍රහවටම කෙටි කතාවල් ලියලා පළවෙනි තැන ලැබුණා. ආහා. ඊට පස්සේ මට හිතෙනවා මට ලිවීම හැකියාව තියෙනා කියලා. ඒකින් පන්නරයක් ලැබුණා ජීවිතේට. දැන් ඔබතුමිය මේ මුලින්ම සාහිත්‍යකරණයට පොතක් ලියන්න ඕනි කියලා කොහොමද හිතුවේ? කොහොමද ඒකට මුල පිරුවේ? ජීවිතේ හැරවුම් ලක්ෂයක් තියෙන්න පුළුවන්නේ. ඔව්, මම දැන් රැකියාව කරන කාලෙම උකුවේල ප්‍රාදේශීය ලේකම් කොටසේ කෙටි කතා තරගයකට කෙටි කතාව ලිව්වා. කෙටි කතා දෙකක් ඉදිරිපත් කරා. දෙකම පළවෙනි තැනට ගිහුවා. ඒ තෝරගුවයි කිව්වා මේක එක දෙක කරොත් දෙකට අසාධාරණ කර නිසා දෙකම පළවෙනි තැන පළවෙනි ස්ථානේ. ඔබතුමියගේ මගේ ඊට පස්සේ ඒ සංස්කෘතික නිලධාරිනි වරින් අර ඇවිල්ලා කිව්වා ඔයා හොඳට ලියන්න පුළුවන්, ඇත්තනවා ලස්සනයි, තව දිට ලියන්න කියලා. එපාර මට ශක්තියක් ආවා ඒ නිලධාරිතුමියගේ මැනික කියලා. නිලධාරි ක්‍රණියක් දැන් යා විශ්‍රාමිකයි. ඊට පස්සේ මම කෙටි කතා පොතක් දුන්නා නීතිච පරියකට නිකන් කියවන්නේ. ඊට පස්සේ කෝයාට හොඳට ලියන්න පුළුවන් අනේ පොතක් කරන්න කියලා. ඒ පාර තමයි බින්දු කතිරි කියන මේ පොත එහි දැක්කේ. පළවෙනි පොත. පළවෙනි පොත. ඒක එහි දැක්කද ලැබෙන 2007 අවුරුද්දේ. ඒකට හොඳ ප්‍රතිචාර හම් වුණා. ඒක පොත ඉවරයි. මගලා දෙකක්වත් නැහැ. ඊට පස්සේ 2014 වෙනකම් පොතක් ලිව්වේ නැහැ. මම අත්දැකීම් මේ මං හිතනවා හරියට අර කලලයක් පිළිසඳ ගන්නවා වගේ, ඒක මොරලා එළියට ඉන්න ඕන නියම කාලයක් වෙනවා වගේ එහෙම හිතේ තිබුණා. ඊට පස්සේ කර්ම දෝෂ කියන නම කතාව ලිව්වා. ඒක නම් හොඳ ප්‍රතිචාර ලැබුණේ නැහැ. මට දෝෂ අරපණායි. ඒත් ඔබතුමිය සැලුනේ නැහැ කොහොමද? ඊට පස්සේ මං හිතාගත්තා මං කොහොමරි එතනින් ඉස්සර. ඒ මොකද ඒ දෝෂ අරපණාව කියන්නේ ඒක අම්මා කෙනෙක්ගේ චරිතය විවේචනය කළ තියුනේ. හා හා. ඉතින් මගේ අම්මගෙන් ආදරේ මට ලැබුණ නැති නිසා තමයි මම ඒ අම්මා මගේ හිතේ නැවුනේ. ඒක නිසා තමයි අම්මා ගැන ඊට පස්සේ පුතේ ආරාධිත තමුත්ත පටන් ගත්තෙම සල්ලි තිබ්බට ලේඛිකාවක් ඉන්න වෙයි කියලා. සංස්කෘතික රාමුව ඇතුලේ ඔබතුමියට ආපු ලොකු ගැටලුවක් වුණා මේ පළවෙනි මේ දෙවෙනි පොතට ආපු ප්‍රතිචාර ටික. ඔව්. ඒ ආරාධිත තමුත්ත පාඩම් පටන් ගත්තේ සල්ලි තිබ්බට ලේඛිකාවක් ඉන්න වෙයි. අපි මේ සත්‍යපැසි දෙදිලයි ඉදිලා මේ ඇමිතට ඇවිල්ලා තියෙන්නේ.
ගෙදර බුදුන් අම්මට මෙහෙම කියන්න පුළුවන් දුවද්ද මේ කියනවාට කිව්වා. ඊට පස්සේ මොකද මේ මම මට අම්මගේ සෙනෙහස ලැබිලා තිබුණ නැති නිසා තමයි මේක උනේ. ඊට පස්සේ මං කුමාරි හොඳ පුතා කියන්න හැකලා අපර ලියලා සුඳුරු වියරු කියන පුත. ඒකෙත් අම්මගේ චරිතය සාමාන්‍ය මධ්‍යස්ථව ගිහිලා තියෙනවා. කලින් පොතේ තරම් බාහිරනේ නැහැ. ඒ විදිහට තමයි ඔබ මේ ලේඛන කලාවට පිවිසලා මේ ගමන එන්නේ. එතකොට දැන් මේ ඈතුල ඈ කතාව කියවගෙන යද්දි නම් මට තේරුනේ මේක ඔබතුමියගේ සත්‍ය අත්දැකීමක් පාදක වෙච්ච දෙයක් දෝයි කියලා. අත්දැකීමකුත් තියෙන ඇත්තෙම මේ ඉස්සෙල්ලා මට මේ කතාව ආවේ ආරම්භදීනනේ ඒ සිද්ධිය ඒ කාන්තාව ওই විදිහට මාත් එක්ක කිව්වා. එයා ඇවිල්ලා මේ වැඩි දිවසක පාලිකාව. එයාගේ අමුතු භාෂා විලාසයක් තියෙන්නේ. මම ඒකට කිව්වොත් අමුයින් තමයි කියන්නේ. ඒක නිසා මට ඒ වචන ටික හිතේ රැඳුණා. ඉතින් එතන මම කවදා හරි මේක මගේ පුළියන පොතකට ගන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ ටික හිතේ රැඳුණා. ඒක සම්පූර්ණ කතා සම්පූර්ණ නෑ. පස්සේ මට ඔය මං දිහවස යන මාතලේ යනකොට දකින්නවා මේ එක්තරා නිවාසයක්. එතකොට මට හිතෙන මේක ඇතුළේ මොනවද වෙන්නේ කියලා බලාගන්න නැත්නම් කියලා. ඒ අතර තුරේ අර මට අර ඉස්ලාම් කියපු කාන්තාව ඒකේ පාලිකාවක් කියලා ගියා. ගියා මට ඉතින් යන්න ලැබුණා. යන්නලේ අන්තිමට මට ඒකේ පාලිකාවක් විදිහට මාස 3ක් වැඩ කරන්නත් හම්බුණා. ඉන් පරතව මේ සිද්ධි සත්‍යම් සිද්ධි මම ඒවා සත්‍යම සිද්ධි ඉතින් මම පරිකල්පනේ දීලා තියෙනවා. දැන් ඔබතුමියට මේ අර කෙටි කාලයක් තුල මේ නිවාසය තුල පාලිකාවක් විදිහට වැඩ කරන්න ලැබුණා කියලා කිව්වා. එතකොට මේ පොත ලියන්න ඒ අත්දැකීම් කොයි වගේ උදව්වක් වුණාද ඔබතුමියට? අත්දැකීම් ඇත්තට මේක අත්දැකීම් ඉතින් මම කතා තියෙන ලේකෙක S10කින් S10කින් බලන්න ඕන කන්දහකින් අහන්න කියලා. ඉතින් මං ගිය වෙලාව ඉඳලම මේ පොතකට කරුණ තමයි හොයන ගමන් තමයි මේ රස්සාව කෙරේ. මට හිතෙන මේක ඇත්තටම සමාජයට දෙන්න ඕන කියලා. මේක මෙතන ලොකු බොරුවක් වෙන්නේ කියලා. ඒක අසාධාරණයක් වෙන්නේ තරුණ ළමයින්ට. තරුණ ළමයින් පොඩි ළමයින්ට පුංචි පොඩි ළමයි ඉඳලා ඉන්නවා. ඒක නිසා මම කවදාද මේක සමාජයට දෙන්න ඕන කියලා මේ හිතා තමයි මේ පොත ලිව්වේ. ඒ සිතුවිල්ල තමයි මේ මේ දුර දක්වා ගෙනාවේ නේද? ඔව් මේ දුර දක්වා ගෙනාවේ. එතකොට මේ දැන් මේ පොතට ලැබුණ ප්‍රතිචාර කොහොමද ඔබතුමියට? දැන් මේකත් සත්‍ය සිද්ධියක් ඇසුරින් ලිව්වේ. ඇත්තටම කියවගෙන යද්දී බොහොම රසවත් කෘතියක්. එතකොට කොහොමද මේකට ලැබුණ ප්‍රතිචාර? ඒක නම් හොඳ ප්‍රතිචාර ලැබුණා. කවුරුත් නරකයි කියලා කිව්වේ නැහැ. ඇත්තටම හොඳයි කියලා කිව්වා. ඒ කියන්නේ සාර්ථක වෙලා තියෙනවා අතනින් ලැබපු පන්නරයත් එක්ක ඉදිරි ගමන තුළදී. ඔබතුමියගේ තවත් පොත් කිහිපයක් අපිත් එක්ක තියෙනවා. දැන් අපි කතා කර කර ඉන්න මේ ඈතුල අය ග්‍රන්ථය ගැනනේ මම මේක පුංචි කොටසක් කියවන්න කියලා හිතුණා. මේ මට මේකට හරිම ආස හිතුණා. ඈතුල ඈ යනු හුදෙක් මනක් කල්පිත නිර්මාණයක් නොවේ. ස්වර්ණාභරණ නිෂ්පාදනය කරන ස්ථානවල එකතු වෙන දුහුවිලි ඉවතලන්නේ නැත. ඒවා අලෙව කරනු මා දැක ඇත. ඒවා සෝදා ගරා අපද්‍රව්‍ය ඉවතලා රන්සුණු එකතු කරගෙන ස්වර්ණාභරණ නිපදවයි. නැතහොත් නිපදවන ආභරණවලට එකතු කරයි. මා කළේද එවන් ක්‍රියාවකි. එනිසා කෙනෙකුගේ කරාඹුවක මාල පෙත්තක වලල්ලක මුදුවක රන්සුණු මේ තුළ ඇති බව සැබෑවත් ඒ කරාඹුව ඒ මාල පෙත්ත ඒ වලල්ල හෝ ඒ මුදුව නොවේමය. එම ආභරණවල කැටයම් කපන කල ඉවතට විසිවන රන්සුණු පමණකි. ඒවා පරිකල්පනය නැමැති කෝවෙහිලා උණුකර මකා මා සෑදුවේ වෙනම රෝස මලකි. ඒ රෝස මලට මම ඈතුල ඈයයි නමක්
තැබුවමි. මේ විදියට තමයි ඇය කතුවරියගේ සටහන ලියලා තියෙනෙත්. ඇත්තට මීතින් මේක කියව හම ඔබට ඉතාගන්න පුළුවන් මේ කතාව කොතරම් සුන්දරද, මේ බස්වහර කොතරම් සුන්දරද, ඇගේ ලිවිල්ල කොතරම් සුන්දරද කියලා. අද අපිත් එක එකතු වෙලා ඉන්න ඇතුළ ඇ කෘතියේ කර්තෘ හේමලතා රාජගුරු මහත්මිය. ඇත් එක්ක අපිට කතා කරන්න බොහොමයක් දේවල් තියෙනවා. දිගටම එකතු වෙලා ඉන්න අපිත් එක්ක ලයිබ්‍රරි සමග. කෙටි විරාමයකට ගිහිල්ලා එන්න. විරාමයෙන් පසු නැවතත් ඔබ එකතු වෙලා ඉන්නේ ද ලයිබ්‍රරි සමග. අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ හේමලතා රාජගුරු මහත්මිය. දැන් මෙතුමියගේ මේ ඈතුල ඈ කෘතියේ කතුවරියගේ සටහන මම ඔබට කියවුවා. ඒ තුළ අපූරු බස්සහරක්, අපූරු උපමා රූපක තිබුණා. දැන් කතාව පටන් ගන්න තැනකට අපි කියොත් එහෙම, එතනත් මේ වගේ උපමාවක් තියෙනවා. ගමමැක්දින් දිගට ඇදෙන ගුරුපාරේ මද දුරක් පයින් ඇවතිගේ කල හමුවන වැඩිහිටි නිවාසය සිත්තරකු විසින් සිය තෙලිතුඩින් භාවනායෝගී මනසින් යුක්තව මහත් සංයමයකින් අඳින ලද කලාත්මක සිඳුවම බඳු විය. දැන් කතුවරියගේ සටහන අපූරූපමා රූපක තියෙනවා. මේක පටන් අරගෙන තියෙනෙත් අපූරූපමාවකින්. ඔබ මෙතරම් දැන් මේ කතාව තුළත් විශාල ප්‍රමාණයක් තියෙනවා මේ උපමා වගේ දේවල්. ඔබතුමිය ඇයි මේ තරම් උපමා රූපක භාවිතා කරන්නේ? ඔබතුමියකට කැමති නිසාද, නැත්නම් පොතේ හරය රකින්න ඕන නිසාද, ගුණය රකින්න ඕන නිසාද, කොහොමද මේකට ලැබුණු ආභාෂය? සාමාන්‍ය මොනාරිය මන් දකින්න මට උපමාවක් මතකට එනවා. ඉතින් කතාවේ හරයත් ඒක ගැඹුරු වෙනවනේ. උපමාවක් දාපුවාම ඒක නිසා තමයි උපමා රූපක යෙදී. ඔබතුමියගේ ඉතුරු පොතලත් මේක මේ දකින්න ලැබෙනවා නේද? ඔබතුමියගේ ශෛලියක් විදිහට අපිට ඒක දීර්ඝ කාලීනව දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් අපි කතා කරන්නේ නව කතාවක් ගැන වුණාට, දැන් මෙතුමිය සඳහන් කරා මෙතුමියගේ පළවෙනි කතාව කෙටි කතාවක් කියලා. ඒ වගේම ඈලියපු තව කෙටි කතාවක් තියෙනවා ලොකු මිනිබිරි කියලා. අපි මේ ගැන කතා කරමු. දැන් ඔබතුමිය දකින විදිහට මේ දැන් වර්තමාන පාඨක සමාජය තුළ මේ කෙටි කතාව කියවනව අඩුයිද? නව කතාවටද මූලික තැන තියෙන්නේ? ඔබතුමිය දකින්නේ කොහොමද මේ දේ? මම දකින්නේ සමහරක් අය කියන්නේ කෙටි කතාව කියවන්න ආසයි කියලා. මොකද ඉක්මනට කතාවක් පොතක් කරගෙන කෙටි කතාව ලියලා කියලා ඉවර වෙලා ආපහු පටන් ගන්න පුළුවන් අලුත් කතාවක්නේ. ඒ නව කතාව නම් ඒක මතක තියාගන්න ඕන සමහර කියන ඒවා. ඉතින් මම ඒක මහත්මයාගේ හවා මේ මගේ පුතත් දෙන්නද මේ කියවන්න මං කියවන්න කම්මැලි අනේ කියලා කිව්වා. ඉතින් මං කෙටි කතාපතක් ආ එහෙනම් කමන්නේ නැහැ කිව්වා. එහෙම කියලා තමයි ගත්තේ ඔය ලොකු මිනිපිරින් කියන පොත. ඊට පස්සේ කතාවෙන් කතා වෙනස් ඒ වගේ නිසා කියවන්න ආසයි කියලා කිව්වා නව කතාවකට වඩා. ඉතින් සමහරු කියන නව කතා වලට කැමතියි කියලා. සමහරු වැඩි දෙනෙක් මං හිතන විදිහට මේ කෙටි කතාවට තමයි කැමති. ඒ කියන්නේ ඔබතුමිය දකින විදිහට මේ කෙටි කතා කියවන පාඨක සමාජකුත් අපිට ඉන්නවා. මොකද දැන් මේ පොත් ගැන අධ්‍යයනයේදී නිතරම කන රැකින දෙයක් තමයි මේ කෙටි කතාවට තැනක් නැහැ. දැන් නව කතාවටත් තැනක් තියෙනවා. ඒ වගේම කවියටත් යම්කිසි තැනක් තියෙනවා මේ කෙටි කතාව පසු බැහැලා කියලා. හැබැයි දැන් ඔබතුමිය කියනවා කෙටි කතාවට තැනක් තියෙනවා කියලා. දැන් පත්තරයක් ගත්ත සමහර කෙටි කතාව අනිවාර්යෙන් කියවනවා. දැන් මගේ ලොකු මිනිබිරි කියන කතාව කෙටි කතාව සිලිමන පත්තරේ ගියා, අරුණ පත්තරේ ගියා. ඉතින් බලලා මට කෝල් කරලා කිව්වලා ඔයාගේ ලස්සන කෙටි කතාවක් තියෙනවා කියලා. ඒ පර තමයි මම අර පුතක් කරන්න ඕන කියලා අර පෞගේ කොයි දහන මේ අර නිවාස මේක ඇඳලීති වගේ තිබුණානේ. හැමෝම ගෙවල් වලට හිරවලා ගෙවල් වල හිරවලා ඉන්න කාලේ මම ඔය පුත ලිව්වා කියලා කොළඹෙන් එහෙම බැරි නිසා මම ඒ පැත්තින්ම ඒක කතුරු ප්‍රකාශනයක් විදිහට මුද්‍රණය කළා. ඒක මගේම ජීවිතයේ මන් ලැබුණ අත්දැකීම් පරිකල්පනය එක්කම මේ වෙන කාගත්ත වෙන්නේ මගේ අත්දැකීම් නිසා කියලා මට කියන්න පුළුවන්. මගේ අත්දැකීම් ඔබතුමිය බොහෝ වෙලාවට මේ ඔබතුමියට ජීවිතේ මුණ ගැහෙන අත්දකින්න ලැබෙන දේවල් මේ පොත්වලට එකතු කරනවා කියලා තමයි ඔබතුමිය සඳහන් කරන්නේ. එතකොට දැන් මේ ලොකු මිනිබිරි පොත ගැන මම ටිකක් අහන්න හිටියේ. ඔබතුමියට මේ ගැන තව යමක් කියන්න තියෙනවද? ඒ කියන්නේ ඒ චරිත දැන් වෙලින් නමක් දැම්මත් ඒ මමමයි. වෙන කාන්තා චරිතයක් මම නමන් මම උත්තම පුරුෂුණිත් ලියලා තියෙනවා. වෙන කාන්තා චරිතයක නමක් දාලා තියෙනවා. ඒ නම දැම්මත් ඒ ඉන්නේ මමමයි.
මම ලබ වැද්දකීම් කියලා තමයි මම කියන්නේ. එහෙනම් ඔබ මේ පොත කියවුවොත් අපේ හේමලතා රාජගුරු මහත්මියව කියවා ගන්න පුළුවන් අවස්ථාවක් ඔබටත් ලැබෙනවා. ඒත් එක්කම ඔබතුමියගේ තව අපූර්ව පොතක් තියෙනවා සුදුරු දිවි දෙන කියලා. මේකනත් කෙටි සටහනක් කර. ඒකත් සුදුරු දිවි දෙන මට කීප දිනකම ලෝයස්ලා කතා කරා. ඒක පොත කියවලා මේ මම ඒක නම්බර් එක දැම්මෙත් නෑ මට වරී කියලා. නම්බරක දැම්මේ කියන්නේ ප්‍රයෝජන දැම්මෙත් නෑ බයිට. ඉතින් ඒක ඇත්ත චරිත තියෙන නිසා මේ එන කොහොම හරි කීප දෙනෙ මට මගේ නමි වෙන පොත් වෙලා මගේ නම්බර එක කියන්න මට කතා කරා. කතා කරන දුස්කි වෙ නෑ හොඳයි ගුව ලස්සනයි ගුව මට පොත් ටිකක් ගන්න ඕන ගුව මේ සුදුරු දිවි දෙන සරසවි බුක් ෂොප් කියා කිව්ව විරය කියලා කිව්වා. හා 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 ගන්න තැනක් නෑ කියලා. ඉතින් මම හිතාගත්තා මං අරගෙන කොහොම හරි තැපැලින් හරි යවන්නම් කියලා. ඒ කතා කරේ ලෝයස්ලා. මොකද නීතිඥයන්ගේ නඩුකාර මහත්වරුන් කතා තමයි ඒක තියෙන්නේ උඟ. ඒක නිසා මම හිතන්නේ එහෙනම් සුන්දර ඇති. එහෙනම් මේ තර්ජන හැමත් ආවද පොත නෑ 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 නෑ. හොඳයි කියලා නීතිය ගැන පොතක් ලිව්වා මේ වගේ ප්‍රශ්න වෙනවනේ. ඔව් තර්ජන ආයේ නෑ. ඇත්තටම හොඳයි සුඳුරුයි. ඒක සුරංගිනි කියන චරිතයක් තියෙන එක මාවද කියලා හවන් ඒක මගින් මන් නෙවෙයි සුරංගිනි කියන්නේ මගේ එක නම් සුරංගිනි නම් මගේ පරිකල්පනය. අනිත් චරිත ඇත්ත ඒවා සුරංගිනි තමයි ප්‍රධාන චරිත සුරංගිනි බන්දුලයි. බන්දුල කියන්නේ ලෝය කෙනෙක්. ඒකත් මාවපු එකක් පරිකල්පනයක්. අනිත් චරිත ඇත්ත ඒක නිසා තමයි මම නම්බරක පෙරවදන දිවි නැත්තේ. නැත්තේ සුදුරු දිවි දෙන්න කියන්නේ නේද? පෙරවදනක් නැති පොතක්. පසුවදනක් තියෙනවා. පසුවදනක් නැහැ. ඒකත් නැහැ. නැහැ. ඇත්තටම නැහැ. මේ තුමිය එතකොට අර මේ නම විතරක් සඳහන් කරලා ඇගේ කලා නිර්මාණයේ පමණක් ඔබට තිල්ලි කරලා දෙනවා. දැන් ඇත්තටම මොන ශ්‍රේෂ්ඨයක නියැලෙන කෙනෙක් වුණත් මොන දේවල් අන්තර්ගත වුණත් කලා නිර්මාණයක් ආදරෙන් වැළඳ ගන්නවා. ඒකේ කතා දෙකක් නැහැ. ඒ වගේම මේ අන්තිම පොත කියවනේ මේ අලුත්ම පොත. අලුත්ම පොත මෙතුමියගේ මේක ගැන කෙටි සටහනක් කර. ඒක ඒත මේ ඔය සනබර්ණ මම මගේ ස්ටුඩියෝ එකේ තියෙන රත්තරන් බඩු හදන සාප්පුවක් රැග. ඉතින් මම දැකලා තියෙනවා කෙනෙක් මාසෙකට සැරයක් විතර කුණු එකතු කරලා යනවා. ඉතින් මම ඒකට ගියා ඇයි ඒ කුණු සල්ිකු නැන්නේ අපි කුණු දානවනේ මේ නැග්ද සභාවට. එයා ඊට පස්සේ කිව්වා ඔය කුණු අරන් ගිලා හොදලා චූටි චූටි රත්තරන් කැරි දෙනවා ඒ වගේ අපි ආපහු ගන්නවා අරගෙන මේ මේවට එකතු කරනවා කියලා. ඊට පස්සේ මට එදෙන ඒ ඒගොල්ලෝ හදන මේ රත්සන බනවට එකතු කරනානේ මට එතන ඒ ඔක්කොම එකතු කළා නෙළුම් මලක් හදන්නේ ආහා ඒක තමයි මම ඒ කරලා තියෙන්නේ. ඔබතුමිය මේ ඈතුලා මේ කතුවැක් කියලා තියෙන්නේ ඒ විදිහට තමයි. මට මතකයට ආවේ අර සනබරණ නිස්පාදන ස්ථානයේ තියෙන කුණු එකතු කර යන වෙනම නිතරම දකින දර්ශනයක් දකින දර්ශනය ඒ දවසේ තියෙගොල්ලෝ රත්තරන් බඩු හදන මම ඉතින් ඒව එකතු කරලා මලක් හදුවා. ඒ මල ලස්සනයි කියලා හදලා හදලා තියෙනවා. ඒ මල් පොත්සෙයි. එතකොට මේ පොතත් අපිට පෙන්නන්න පුළුවන් මේ තියෙන්නේ සුන්දරී කියන. මේක ගැන සටහනක් කරා. ඔව් ඒක දැන් සමහර මේක මගේ අත්දැකීමුත් තියෙනවා මේ පරිකල්පනේ තියෙනවා ඔක්කොම ඇත්තම චරිත වගේ තමයි. සමහර අනේ මමමද කියලා ප්‍රදාය චරිත ඒක මමම නෙවෙයි. මගේ අත්දැකීම් තියෙනවා. ඉතින් ඒත් එක්ක ගෙතුන කතාවක් ඒකත්. එතකොට මේ ඇරෙන්න ඔබතුමියගේ තව පොත් තියෙනවද? තව තියෙනවා සංක්‍රාන්තිය. මම ඒක පුස්තකාල ප්‍රලේඛන මණ්ඩලයෙන් තේරලා ඉස්සලම් මම සරසවි ප්‍රකාශන සමාගමට වාර දුන්නා. ඒක තරඟයකට ලියපු තරඟයකට නෙවෙයි මේක ආධාරවලට කියන්නේ මේ මහජන පුස්තකාල ආධාර. ඒක මට තේරුණා. ඊට පස්සේ මට ගොඩක් සතුටි දැන් මම ඉස්සලා කතුරු ප්‍රකාශන කරේ. දැන් මේක තේරුණ නිසා මම බය නැතුව සරස හොඳම තැනකට කියලා හිතලා සරසවි එකට අරන් ගියා. ඊට පස්සේ ගත්තා ප්‍රකාශන. ඊට පස්සේ මල්ලින හැමෝ තමයි හැම කවුරු හරි ගන්නවා. ඔය නලින් ප්‍රකාශනනේ දැන් මේ ඇතුළ අය කියලා තිබුණේ අලුත් ප්‍රකාශකේ. අලුත් ප්‍රකාශකේ මේ තරුණ බොහොම වටින නිර්මාණ දීගෙන මේ ප්‍රකාශන ආයතනය. ඔව් ඒක තමයි නලින්ට මම දුන්නේ පර සරසවිත් ගත්ත ගොඩගේ ගන්නවා. ඉතින් කියලා මම මේ තරුණ ප්‍රකාශකේ උඩ දුන්නා.
කියල නෑ ප්‍රකාශකයොත් බෙදලම දෙනවා එතකට විධත්වයක් දකින්නට ලැබෙන හින්දා. ඔබතුමියගේ දැන් මේ පොත් කිහිපයක් ඔබතුමිය කරලා තියෙනවා, ඔබතුමියට මේ පිළිබඳව අත්දැකීම් සම්භාරයක් තියෙනවා. අලුතෙන් ලේඛන කලාවට පිවිසෙන්න ඉන්න කෙනෙක්ට ඔබතුමියට දෙන්න තියෙන්නේ මොන වගේ උපදේශයක්ද? නැත්නම් ඔබතුමියගේ අදහස කොයි වගේද? ඇත්තටම දැන් අපි ද ලයිබ්‍රරි වැඩසටහන තුළින් මෙතනට පැමිණෙන බොහෝ ආරාධිතයන්ගෙන් මේ ප්‍රශ්නය විමසනවා. මොකද අපි කැමති මේ ප්‍රෝග්‍රෑම් එක බලලා තව කෙනෙක් පොතක් ලියනවා නම්, ඉතින් ඒ හින්දා ඔබතුමියගේ ඒ අත්දැකීම් තව කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන්. අපි ඒ ගැන ටිකක් බෙදා හදාගමුකෝ. මේ ලෙගෙක් වෙන්න ඕන නම් සමාජ දිහා බලන්න ඕන, කතාව මේ සවන් දෙන්න ඕන, හොඳින් බලන්න ඕන. දැන් බසේ ගියත් මම ෆෝන් එක පාවිච්චි කරන්නේ නැහැ. මම හැමෝගෙම කන් දෙනවා, කියනවට කන් දෙනවා, හැමෝගෙ දිහා හොඳින් බලනවා. ඕනම කෙනෙක් එක්ක ළඟින් ආශ්‍රය කරන ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. පිරිමි ආයුණත් මම ළඟින් ආශ්‍රය කරනවා. මොකද ඒගොල්ලන්ගේ ඇතුළත තියෙන දේවල් ගන්න වෙන පිරිමි අදහස් මම දන්නේ නැහැනේ. දන්නේ නැති නිසා ඉතින් මම හිතවත් වෙලා ඒගොල්ලෝ කිව්වා අහගන්නවා. ඒව තමයි චරිතවල තියෙන්නේ. පිරිමි චරිත මම නිර්මාණය කරලා තියෙන්නේ එහෙමයි. පිරිමි කට්ටිය ආශ්‍රය කරලා, ළඟින්ම ආශ්‍රය කරලා. කාන්තා චරිතත් එහෙමයි. කාන්තාව ඉතින් බය නැතුව මාත් එක්ක රහසක් කියනවා. මගේ මේක වෙනගෙනුත් කියන්නේ නැහැ. ඒ අතුරේ කිනකාට කියලා කොටවන්නේ නැහැ. මේ මම පොතකින් එලි දක්වනවා. එතකොට යා හිතන අනේ ඔයා මගේ කාන්තාවක් ගැන ලියලා තියෙන මන්දී කියලා අහනවා. ඇත්තට මම මතක් වෙනවා කියන්නේ දුස් කියන්නේ නැහැ. ඇත්තටම දුස් කියන්නේ නැහැ. අත්දැකීමට මූණම පාපු කෙනාට වුණත් ඒ සතුටක් ලොකු කනරයක් වෙන්න පුළුවන් සමහර අවස්ථාවලදී. ඔව්. ඒ මේ මයිකිරි චරිතේ ඒ කාන්තාව මට කිව්වා අනේ මං වගේ කෙනෙක් ඉන්න මට සතුටයි. එන දේක හොඳ චරිතයක්වත් නෙවෙයි. ඒ වුණාට එයා කිව්වා මට සතුටයි කියලා, මං වගේ කෙනෙක් ඉන්නවා කියලා. ඒ වගේ එහෙම තමයි මිනිස්සු නිර්මාණ වැළඳ ගන්නේ. ඔව්, වැළඳ ගන්න. එයාගේ චරිත ලිව්වා කියලා දොස් කියන්නේ නැහැ. වැරදි විදිහට ලිව්වත් මං වගේ චරිතයක් තව ඉන්නවනේ කියලා හිතලා සතුටු වෙනවා. එයා විවේචනය කළා කියන්නේ ඒ විදිහට ලියන්න ඕන මං හිතන විදිහට. එතකොට ඔබතුමියගේ මේ චරිත ගාතනයක් නෙවෙයි. කොයි විදිහටද සමාජයට දෙන්න කැමති? මේ පොතක් කරන්න ඉන්න කෙනෙක්ට. ඔව්, මේ ඇත්තටම සමාජෙම තමයි මම කියන්නේ අත්දැකීම් ගන්න ඕනේ. මම අතීත කතා කියන්නේ රජ කතා හරි නව කතා කියන්නේ එච්චර ආස නැහැ. මොකද මේ ඒ කාලේ යමේ දැනගත්තේ කොහොමද මේ භාෂාව මේ විදිහට තිබ්බද? මට ඒක විශ්වාසනීයත්වයක් නැති වෙන. ඒක නිසා මම හිතන මේ අපි දකින්න සමාජෙම්ම චරිත ඝාතනය කරන්නේ නැතුව මේ පරිකල්පනයේ එක්ක ඒ චරිත නිර්මාණය කරලා සුන්දර විදිහට ඉදිරිපත් කරන නම් මේ පාටිකෝ වැළඳ ගනී කියලා. මොකද සමහරු කැමති එහෙම මේක ඇත්ත වෙන්නද කියලා හයන. දැන් සමහරු ඇත්තම නිර්මාණය කියලා හිතලා කියවනේ. එතකොට ආසයි මේ මට කෝල් කරලාගෙන මේක ඇත්ත දෙයක්ද? මම කිව්වා ඇත්තම ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. ඉතින් ඒ කුතුහලය තමයි වටින්නේ. ඉතින් ඒ ඇත්තමද කියලා අහනකොට මට ඒක හිතලා මේක සාර්ථකයි කියලා. ওই සොඳුරු දිවිදෙන මේ කියවල මට මගෙන් අහනවා යලෝ ඒ කෙනෙක් එක යාලුවෙක් හිටියද කියලා. ඇත්ත මම එහෙම ආශ්‍රයක් කරලා දුන්නේ නෑ. ඉතින් ලෝ ඒ කියනවා මේ ඇත්තට අපි චරිතය හොඳට නිර්මාණය කරලා තියෙනවා. ඒතර මට හිතෙනවා ඔයාල ඔය කෙනෙක් එක එෆ්.ආර්. එකක් තිබ්බ වෙන්නේ නැති කියලා කිව්වා. මම කිව්වා නෑ නෑ මේකත් తీර නෑ. මගේ පරිකල්පනය නම් හොඳයි කියලා මම සතුටු වෙනවා. ඒක මම ඉතින් එහෙම සතුටු වෙනවා. පාඨකයාගේ ඒ ආදරය ඒ කුතුහලය තමයි ලේඛකෙක්ට වටින්නේ. මට ඒක ගොඩක් වටිනවා. ඒක මොකද මේ සමාජෙම ගන්න ඕන. මේ නිකම් දැන් මම හුඟක් ඒවා කියන්නේ දුප්පත් කෙල්ලයි පොසත් කොල්ලයි ඒක උඩයට මාරු කරලා එහෙම තියෙන උගක් නව කතාවල. එතකොට ඒ වගේ තව එකක් තියෙනවා මේ තරුණ ළමයි හිතන විවාහය කියන්නේ මේක තමයි ජීවිතයේ අවසානේ සුන්දරම දේ කියලා. ඉතින් මම විවාහයෙන් ඔබට මම ලියලා තියෙන්නේ හැම එකේම මම විවාහයෙන් කතා ඉවරයක් කරන්නේ නැහැ. විවාහ ජීවිත ඉවරෙන්නේ නැහැ. ඒවා ඊට පස්සේ තමයි ජීවත් වෙන්න පටන් ගන්න. තරුණයි හිතන්නේ එක්කෝ මාරු කරලා බැඳගත්තාම ඉතින් මේක තමයි ජීවිතය කියලා. ඉතින් එහෙම නෙවෙයි. ඊට පස්සේ තමයි ජීවිතේට මුණ දෙන්න ඕන. තව එකක් මම ලියලා තියෙනවා මහාන වෙන්න යනවා. සසර කාලේ ගිහිල්ලා මහාන වෙන්න ගිහිල්ලා එතනින් කතා ඉවරයි. මම ඒක හිම කරලා නැහැ. ඒ අය මේමමයි ඒකේ මහාන වෙන්න යනවා කාන්තාව ගිහිල්ලා මහාන වෙන්නේ නැහැ. ඉන්න බෑ පාළුවයි. ඊට පස්සේ ආපහු වෙන පිරිවිකක් යනවා. ඒක තමයි මම කියන්නේ. දැන් ඇත්තටම මම ආරාමයක ඉඳලා තියෙනවා දවස් පහක් විතර. ඇත්තටම ආරාමයක දවස් පහක් ඉඳලා තියෙන්නේ මේ ඒක ජීවිතය ඇත්තද මේ මම ගන්න කියලා. මම ඒ දවස් පහම ලැබුව
මං ඒකින් ඇත්තක් දැක්ක නෑ. දස් පහක්කිදන මං ආව ඇවිලා ඒ අත්දැක ඉන්දියල තියෙනවා ඒ ඇය මේ මමයි කියන ඒ ඇත්ත මත් දැකින් කොයි දෙ කියලා නෑ. ඉතින් ඒක කටත්තික විදෙන්නේ නැහැ. නැහැ. ඔව්. නිර්මාණයක් විදියට බිහි වෙලා තියෙනවා. බිහිලා තියෙනවා. තියෙනවා. ඉතින් ඔබතුමියගේ ඉදිරි වැඩ කටයුතු කොහොමද කියලාත් අපි දැනගන්න කැමතියි. මම සාමාන්‍යයෙන් මම ඡායාරූප ශිල්පියෙක් ඉදිරියට ගිහින් මගේ වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක් මම ඉදෙන කාන්තාවක් නොකරන මේක මම කරන්නේ වීඩියෝ කරනවා. දැන් නම් වීඩියෝ කරන්නේ කාන්තාවක් නොකරන රැකියාවක් කියලා නෑ. ඕනම රැකියාවක් කාන්තාවකට කරන්න පුළුවන් උත්සාහය කැපවීම ආදරය තියෙනවා. ඔව්. දැන් මේ කොළ මාතලේ පළාතේ නෑ මං විතරයි. ග්‍රාමීය වෙද්දි ඒක අඩු වෙනවා. ඔව්. මොකද කාන්තාවන්ට කරන්න ඕනේ කියලා වෙනම කැටගරි වෙලා තියෙනවානේ ජොබ්ස්. තියෙනවානේ. ඔව්. ඉතින් මම ස්ටඩියක් කරනවා. ඉතින් ඒ ෆිල්ම් කරන හැමදේම මම කරනවා. එඩිට් කරනවා, වීඩියෝ කරනවා, වෙඩින්ග්ස් වලට යනවා. ඉතින් ඒකම කරනවා. මම සතුටු ඒ ගැන හන්න ලැබීමත් මේ එතකට ලේඛන කටයුතු ලේඛන කටයුතු මට දැන් එහෙම ගියාමත් චරිත හම්බ වෙනවනේ. මම ගොඩක් අය ආශ්‍රය කරනවා. මම මගේ ළඟට එනවා. يعني ස්ටුඩියෝ එකට ආව ෆොටෝ ගන්නවත් කතා සමහර පොත් ගොඩක් තියෙන මම පොත් රැකයක් තියෙන එළියේ එතකොට එළිය කියන්නේ ස්ටුඩියෝ එකේ තියෙන මේ ළඟදී අවුරුදු 25ක් විතර තරුණ කාන්තාවක් ඇයි මිස් මේ පොත් ගොඩක් තියන්නේ මං කම මං පොත් ලියනවා. අනේ මටත් ආසයි පොත් ගන්න මේ පර්ස් එක බල සල්ලි නෑ කිව්වා. ඊට පස්සේ මං සුදුරු වීරුව කියන පොත දුන්න නිකන් දීලා කිව්වා ඔයා මේ පොත හොඳ නම් කියවලා මට සල්ලි ගෙනත් දෙන්න නැත්නම් නිකන් ඉඳි කිව්වා. ඊට පස්සේ සතියකින් විතර ඇවිල්ලා සල්ලි දීලා තවත් ඒ ඇය මේ මම කියන පොත අරන් ගියා. ඉතින් වයස වර්ධ 25යි තරුණ කට්ටිය මේ කියවන්න අඩුයිනේ. අපි වයිසය නම් සමහර පාළුවට කියවන තරණයි කියවන අඩි. ඒගොල්ලෝ ඉන්නේ ෆේස්බුක් එකේ නැත්තම් ඊ-බුක් දි කියවන්නේ. ඒකට ඊ-බුක් කියවන ඩැස් වලට අමාරුනේ. ටිකක් කරගෙන කැඳුලි යනවා. පොතක සුවඳ විඳ විඳ කියවන එක වෙනම එකක්. ඔව් නිදහසේ කියවන්න බෑ. ඇස් වලට ඇත්තට වැස් දුර වෙනවා. මගේ බිනිමිරිය දෙන්නේ කියලා දෙන්නම ඊ-බුක් එකේ ඇරොම කියවලා දෙන්නම කණ්ණාඩි දානවා. දැන් අර පොඩි පොඩි තාම පොඩි කාලේ ඉඳලම කණ්ණාඩි දානවා. දැන් පොත් පාඩම් කරා කියලා ඇස් දුර වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා පොත් කියවන එක සාමාන්‍ය දැන් අපි චරිතයක් හැද ගහන්න උනත් පොතක් කියන එක හොඳයි කියලා මම හිතනවා. බොහොම වටිනවා. වටිනවා. ඉතින් ඔබතුමිය එතකොට ළඟදී පොතක් එලි දකින්නේ නැහැ. තාම ලියන්න පටන් ගන්න නැහැ. හදවතේ තියෙනවා. ඒක මෝරන්න ඕන. අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා එහෙනම් ළඟදීම සුන්දර නිර්මාණයක් කතා වස්තුවක් කියවන්න නිර්මාණයක් දකින්න. එහෙනම් ඔබතුමියට බොහොම ස්තුතියි අද අපිත් එක්කතු වෙලා ඔබතුමියගේ අත්දැකීම් ඔබතුමියගේ අදහස් අපිත් එක්ක බෙදාගත්තට නැවතත් දවසක හමු වෙමු. දැන් අලුත් පොතක් කරන්න අදහසක් තියෙනවා කිව්වනේ. ඒ ගැනත් කතා කරන්න අපිත් එක්කතු වෙමු. එහෙනම් අපේ ආරාධනාව පිළි අරගෙන මෙතෙන්ට පැමිණියට ඔබතුමියට අපගේ ආදරය ගෞරවය පිරිනමනවා ඔබ වෙනුවෙනුත්. බොහොම ස්තුතියි ඔබතුමියට. බොහොම ස්තුතියි. එහෙනම් මේ සතියට අපි කතා කරේ හේමලතා රාජගුරු මහත්මිය ගැන. බොහොම අපුරු පොත් ටිකක් තියෙනවා. මේ සතියේ පොතක් අරගෙන අනිවාර්යෙන් කියවන්න. ඔබට ඒ පොත්වල තියෙන සුන්දරත්වය රසය දැනේවි. එහෙනම් අනිවාර්යෙන් මේ සතියේ පොතක් කියවන්න ඕනේ. ලබන සතිය හැමෙම ගිහින් එන්න. ¶¶